අයිබෝන් ලවින් කිචන් ඉතින් අදත් මම රසවත් කිටි කෑමක් හදන්න යන්නේ. ඉතින් අද මම හිතුවා ඔබේ දරුවනුත් පාසල් නිවාඩුන්සා ගෙදරින්දි දරුවන් එක්ක එකතු වෙලා සරල හැබැයි දරුවන් ගොඩක් මාස කරන පැන් රස කෑමක් කොහොමද හදන්නේ කියලා. මොකද පුංචි කාලේ අපි ආහාරයට ගත්ත යම් යම් කෑම වර්ග තියෙනම් නමුත් දැන් මිලදු පොලිව විකුණන්න නැහැ. ඒත් අපිට නිවසේදීම අතීතයේ රසටම හදලා රසවිඳින්න පුළුවන් මේ වගේ කෑම. ඉතින් අද මම හදන්න යන්නේ අනෝද මල්. අනෝද මල් හදන්නේ කොහොමද කියලා නම් බලමු. මේ සඳහා මට අවශ්‍ය වෙන ඉතාම අඩු අමුද ප්‍රමාණයක් පාන් පිටි, ඒ වගේම ඒ ඩෝ එකට අවශ්‍ය පමණ ලුණු, බේකින් පවුඩර් ස්වල්පයක්, ඒ වගේම වතුර අවශ්‍යයි. ඊට අමතරව මට පැණි, සීනි පැණි කරගන්න අවශ්‍යයි. සීනි පැණි කරගන්න මම මෙන්න මේ කප් එක භාවිතා කරලා තියෙන මේ කප් එකෙන් තුනක් තමයි මේ පාන් පිටි තියෙන්නේ. මේ කප් එකෙන් දෙකක් තමයි තියෙන්නේ මේ සීනි. මේ පැණිකටත් මට ඇල්ලතුර අවශ්‍ය වෙනවා. ඒකම පොල් තෙල් අවශ්‍යයි අපිට බදගන්න ඔබ නිවසේ තියෙන මොනම හෝ වර්ගයක පොල් තෙල් වර්ගයක් භාවිතා කරන්න. ඉතින් මුලින්ම මම කරන්න යන්නේ මේ ඩෝ එක හදාගන්න එක. මේ පිටි මේ වගේ අපි මෙෂර් කරගෙන තියෙනවා. මම මෙෂර් කරගෙන තියෙන මේකෙන්. නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ තියෙන කෝප්පයක්, එහෙම නැත්නම් පොඩි කප් එකක්, මේ වගේ ඕනම එකකින් මේ වගේ මැනගන්න. ඉතින් මම මේකෙන් මේ කප් හැඳි තුනක් තමයි අරන් තියෙන්නේ. මේකට අපිට රසානුව ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ලුණු එක් කරන්නේ. මේ වගේ මම ලුණු සල්පයක් එක් කරගන්නවා. ඊට අමතරව මේ වගේ පුළුවන් අපිට බේකින් පවුඩර් ස්වල්පයක් එක් කරගන්න. අපේ මේ ඩෝ එක රසවත් කරගන්න අපිට පුළුවන් මේ වගේ බටර් හැඳි, ගෙදර තියෙන ඕනම වර්ගයක බටර් හැඳි, මේ කුඩා හැඳි මම හැඳි දෙකක් එක් කරගත්තා. එහෙමනම් මම මේකට එක් කරගත්තේ පාන් පිටි, ඒකම රසානෝ ලුණු, බේකින් පවුඩර් හැඳි භාගයක් පමණ, ඒ වගේම බටර්. ගෙදර තියෙන ඕනෑම මාගරින් හෝ බටර් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. මේ ඇල්ලතරෙන් තමයි මම මේක අනාගන්න යන්නේ. ඊට කලින් බටර් ටික හොඳට මේ වගේ පිටිත් එක මිශ්‍ර කරගන්නවා. මම මේ වතුරකට එකතු කරගෙන තියෙනවා අයිස් කැට කිහිපයක්. ඔබටත් පුළුවන් අයිස් වතුර ටිකක් භාවිත කරනවා නම් මේ ඩෝ එක අනාගන්න වැඩිය හොඳයි. ඉතින් අපි වතුර ටික ටික එක් කරමින් හොඳට අතේ ඇලෙන්නේ නැති ගන්නට මේ ඩෝ එක හදා ගන්න අවශ්‍යයි. ඉතාමත් සරල ලෙහෙසියෙන් හදා ගන්න පුළුවන් කෑමක් මේක. දරුවන් එකතු කරගෙන හදා ගන්න පුළුවන් වීම තවත් විශේෂයක්. මොකද අපි මේ ඩෝ එක හදලා තුනී කරගත්තට පස්සේ මේක හදන එක දරුවන්ට දෙන්න පුළුවන් තෙල් ටික රත් වෙලා බදිද්දි ඒ අයලව මේක හදාගන්න එක් කරගන්නත් පුළුවන්. ඒකත් මං හිතන්නේ නිමාඩු කාලයේ දරුවන්ට ඵලදායි ආකාරයෙන් ගත කරන්න ඉතාම හොඳ වේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ අතේ ලොනෙලන පදමට මේ වගේ මේ ඩෝ එක අනාගන්න. අනාගෙන අපි මේක තියාගන්න අවශ්‍යයි පැය භාගයක්, පැයක් විතර පැත්තකින් තියලා තියන්න. වහලා පැයක් පැය භාගයක් පැත්තකින් තියලා තියන්න. අපි පැයක් පැය භාගයක් වගේ මේ ඩෝ එක වහලා තියෙනවා. ඉතින් මේ තියෙන මම පැයක් වගේ වෙලාවක් වහලා තියපු ඩෝ එක අපිට පුළුවන් මේ ඩෝ එක භාවිතා කරලා මේ අපේ මේ අනෝද මල් ටික හදන්න. ඉතින් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉතාමත් පහසුයි. පාන් පිටි අමතරව පොඩ්ඩක් අරගෙන මේ අපි තුනී කරගන්න භාවිතා කරන කුමන හෝ ආකාරයක භාවිතා කරන තැන අතුරලා ඊට පස්සේ මේක හොඳින් මේ ඩෝ එක තුනී කරගන්න අවශ්‍යයි.
මේ වගේ පිටි ටික අපි තුනී කර ගන්නවා තුනී කරගෙන ඊට පස්සේ අපි මේක මේ ආකාරයෙන් හරි හතරස් කොටු වලට කපා ගන්න අවශ්‍යයි हरी हतरस कोटुहिटिन आकारेट कपा गन्नवा मे वगे अपि कोटु कपा गन्नवा मे कोटु कपा गन अपि अनोंदमल हदन्न नहि ईट पेर अपि तेल टिक रत् वेन्न तियमु तेल चाच्चि लिपे तियला अपिट पुलुवन तेल टिक एक कर गन्न तेल टिक रि अपड़ पुला मेन मेवागे मे को अरगे मेहिम मेवागे हदल इलाट अपी मे दिपेमल नैवता मेवागे अलवन इपड़ मत के अनोद मल कट अनोद गहे मले अडेड़ता मेक हदा अभी मेवागे हदल तेलट इकर अड्डिंदर बेदगा तवाते का कभी बालमु मेन मेवागे मुलिम मे देखो अलवना इट पास अपी मेदिपेत इकटे आकर अलवना कटुअन गहे मल हेडन आकार अभी मे का अनोद मल की मेन मे आकार अभी नैवत बालमु රන්වන් පැහැය වෙනතෙක් බද ගන්න අවශ්‍යයි තද ගින්දරේ නැතුව මද ගින්දරේ බද ගන්න මෙන්න මේ වගේ බදදම අපිට පුළුවන් ඉතින් ඉවතට ගන්න इत मे वगे अपट रन पेहवेन तेक् मे अनोद मल टीक बेदगा पुलवा अभी देकट पेनी कपकी हि तुना सीनी इकर गे निवस सीन वर्गे बाविता पुलवा हि तुना एकट माम मे वगे ये कपे के वतुर हेदी देखा के मे संदा मम बाविता कराने
सीनी मे अदा अभी अदा मे सुट सीनी उनकर अदा पत्पन का सीनी हिंदी तुण वत्र हिंदी देखा किकर दत्ता सीनी टी उन अपने पुला मेकट मे वे इतम स्वल्प लून एक से तीनवीतरा बेल बिंदु दिखतना किर गाने तव टी कप मेक उन्न वशाई तव पुडा पिला तीन बल मेन मे वे मेघान उट पस अपने पुला मेकट इकर गा पे अनोद मल्टिक मुदट सीनी मिश्रवेन कवलांकरवेद मेक सुटवेल सुट मुद हईवे सीनी टीक मुद्दे कवलांकर सीनी टीक वदी निवेद मेन मे वे मुद्दे अपे अनोद मल सीनी इक तुन मैं तलगा दें अभी कोहमद बलम मेक मेती इता कटवेलाकिंग अभी हदागत अनोद मल सीन कटना मेवीती सीनी वेनकोट सुट पेन तीनों मेती ने हिम सीनी दैवतेवर अनोद मल अब मतलब मेवर शिष्य धरवा इनमें दावा अनोद मल कट अनोद पलतुरी मल मे हडे दवा मे रस के विल हे तनोद मल की अतिथि भुक्ति रस विंदी कटिकेम बिदर वा तिखर बला स्तुति।